අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්න අතරදී ඔබට පොතක් ගැන කියන්න හිතුණා. පොතක් කියන්නේ අපේ විඩාව නිවන දෙයක්. ඒ හින්දම ඔබේ විඩාව නිවා ගන්නත් බොහොම හොඳ පොතක් තෝරගෙන කියවන්න හැකියාව තියෙනවා. අපි අද තෝරගත්තේ පද්‍ය සංග්‍රහයක්, විශේෂම කවි පොතක්. මේ කවි පොතේ රචකයා බවට පත් වෙන්නේ සිඩ්නි ජයතිලක මහත්තයා. සිඩ්නි ජයතිලක මහත්තයා පිළිබඳව කියනකොට විශේෂම එතුමාම කියනවා මේ ගණිතය මගේ ප්‍රියතම විෂයන් අතර වූ අතර 60 දශකයේ අගභාගයේදී විද්‍යා විෂයන් අතරට අපේ විෂයමාලාවට සාහිත්‍යද සිංහල සාහිත්‍යයත් ඇතුළත් වෙලා තිබා. මම කවියට ඇලුම් කළේ එදා සිටයි. කවිය විඳිය හැකි විෂයක්, එහෙයින් කවියෙහි රස විඳීමට ප්‍රිය කරන්නා ජීවිතයේද විඳවීමකින් තොරව විඳීමට පුරුදු වෙයි. ධනය, බලය, සමාජ තත්ත්වය ඊට අදාළ නොවේ. මවගේ ඇකේ කුඩා බිරිඳා නිදාගන්නේ රැපල් රකින්න ගොබියා පාළුව තනිකම බිය මකාගන්නේ කවිය තාලයට ගායනා කිරීමෙනි කියලා කවියේ වටිනාකම සිඩ්නි ජයතිලක මහත්තයා ඒ විදිහට බොහොම අපූර්වට කියනවා. සෙනෙහේ බැඳි පැදි කියලා තමයි මේ පොත නම් කරලා තියෙන්නේ, සෙනෙහේ බැඳි පැදි කියලා. ඒ වගේ සෙනෙහේ බැඳි පැදියක් තෝරගත්තා ඔබට කියන්න. මේ බලන්න, මේ පොතේ 27 වෙනි කවි පන්තිය විදිහට පොලිස් කාන්තාව කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේකට නිමිත්ත රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි තරුණ පොලිස් කාන්තාවක් දෙස හොරහින් බලබලා තරුණේ ක්‍රිය පදවද්දී ඉර කැපූ නිසා වහාම ඇය රිය නතර කරන ලදී. ඇය දඩකොලයක් ලිවීමට සැරසෙන විට ඔහු කොල කැබැල්ලක තම ලිපිනේ ලියා ඇය අතට දුන් අතර පොලිස් කාන්තාව දඩකොලේ නොලියා ඔහු නිදහස් කර යැවීය කියලා ඔහුම පූර්විකාව ඒ විදිහට නිමිත්ත සටහන් කරන අතරදී පොලිස් කාන්තාවගේ පළවෙනි කවිය මේ විදිහට තියෙනවා. මම සමි ඔබට දැන් මගේ තනි මතය, ඉර කැපුවත් නැතත් නවතමි හෙට රතය. නිල ඇඳුමට යටින් සියුමැලි මගේ වතය, හඳුනා ගනු මැනවි පිළිතුර ඔබ අතය කියලා මේ පොලිස් කාන්තාව ඒ විදිහට කවි පටන් ගන්න අතරෙදි මේ තරුණයා පොලිස් කාන්තාවට යවන ලිපියේ මෙහෙම තියෙනවා. සහකාරියක් බැලුමට යන විටදී එදා දුටුවා මගදි ලස්සන ඔබේ මුහුණ සුදා. මට නම් මගේ දෛවය මට දෙන්නේ පුදා, පිළිකමි ඔබේ ඇරයුම මම ඉවත නොදා කියලා ඒ විදිහට බොහොම අපූර්වට දෙනවා. ඉතින් මේ පොලිස් කාන්තාවක් මේ පොලිසියට දඩකොලයක් ලියන්න නැවැත්තුහමත් ඉතින් ওই වගේ සිතුවිලි පහළ වෙනවා නම් ඒක කවියට එනවා නම් ඉතින් බොහොම අපූර්වයි. මේ හැමදේම సౌందర్యයත් එක්ක විඳ ගන්න අපි ඔබට ආරාධනා කරනවා. කියවන්න සෙනෙහේ බැඳි පැදි සිඩ්නි ජයතිලක මහත්තයා රචනා කරපු බොහොම අපූර්ව පද්‍ය සංග්‍රහයක් අප අද දවසේ ඔබට ඉදිරිපත් කරේ.